ආයුබෝවන් මං අද හදන්න යන්නේ ඉස්සකරී එකක් මේක චුට්ටක් වෙනස් විදිහේ ඉස්සකරී එකක් මේ තියෙන්නේ අපිට ඒ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය අපි දැන් බලමු මේ ඉස්සකරී එක කොහොමද හදාගන්නේ කියලා මුලින්ම මම මේ විදිහේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා තෙල් ටික රත් වෙද්දි ඒකට ලුණුයි අමුමිරිසුයි එකතු කරනවා මේ විදිහට අපි එකතු කරගත්ත ලුණු ටික ටිකක් ලාරෝස පැහැය වෙනකන් අපි තඹ ගන්න ඕනේ ලුණු ටික මේ ගන්නට වගේ තැම්බෙද්දී මම මේකට තක්කාලි ටිකක් එකතු කරනවා මේක දැන් ටික වෙලාවක් මේ විදිහට හොඳට තඹ ගන්න ඕනේ විනාඩි 2ක් විතර අපි මේ විදිහට තඹ ගන්නවා විනාඩි 2කට විතර පස්සේ මම මේකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරනවා ඒත් එක්කම මිරිස් කුඩු එකතු කරනවා දැන් 3-5 කුඩු ලුණු කහ කුඩු ගම්බිරිස් කුඩු එකතු කරනවා මේකට අපි 3-5 එකතු කරාට පස්සේ ලිප මධ්‍යම ප්‍රමාණයට අඩු කරලා පොල් කිරි ටික මම මේකට එකතු කරනවා දැන් මදක ඉන්නේ මේ මිශ්‍රණය ටික වෙලාවක් තඹ ගන්න ඕනේ දැන් විනාඩි 3කට විතර පස්සේ මම මේකට ඉස්සෝ ටික එකතු කරනවා ඉස්සෝ ටික එකතු කරගත්තට පස්සේ මේ වගේ මේක හොඳට මික්ස් කරලා පියනකින් වහලා අපි විනාඩි 2-3ක් හොඳට තඹ ගන්න ඕනේ ඕගොල්ලන්ට පේනවා ඇති විනාඩි 5කට විතර පස්සේ මේ විදිහට තමයි අපේ ඉස්සකරී එක තියෙන්නේ මේක තව ටිකක් හොඳට මේ ග්‍රේවි එක අඩු වෙලා මේක උකු ගතිය වැඩි වෙන්න ඕනේ මොකද දැන් ඉස්සවල තියෙන ග්‍රේවි එක මේ පොඩි එකටම උරලයි තියෙන්නේ මේක අපි තව චුට්ටක් හොඳට හිඳ ගන්න ඕනේ දැන් අපි ඉස්සෝ ටික සම්පූර්ණ විනාඩි 10ක් විතර තඹ ගත්තා මේ වෙලාවේදී මම මේකට මුරුංග කොළ එකතු කරනවා මොකද ඉස්සෝ කියන්නේ ගොඩක් සැර జాතියක්නේ මුරුංගා කොළවලින් අපිට සැරගත්තේ ටිකක් අඩු කරගන්න පුළුවන්. ඔගලන්ට කැමති නම් කොත්තමල්ලි කොළ උනත් මේකට භාවිතා කරන්න පුළුවන්. අද අපේ ඉස්සෝ කරිය තවත් සැර වැඩි වෙනවා. මොකද අපි මේකට තක්කාලිත් දැම්මනේ. ඒකින් හින්දා මුරුංගා කොළ එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් අපේ ඉස්සෝ කරිය එක රෙඩි. මේ තියන්නේ මං අර ගෙදරදීම හදාගත්ත තක්කාලි ඉස්සෝ කරිය එක. ඔගොල්ලන්ට මේ විදිහ රසවත් කෑම ගෙදරදීම හදාගන්න පුළුවන්. මම අද මේ කරපු වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.